මේ පාර ලස්සන දෙයක් දැක්කද? හරි ඔන්න ලංකාවේ ඉස්සර ක්‍රිකට් ටීම් එකේ තිබ්බ මැචියුරිටි එක ඔන්න දැන් අපේ උන්ට ඇවිල්ලා තියෙනවා පොඩ්ඩක්. දැක්කනේ ඉස්සර අපිට ඇත්තටම අපි පොඩි කාලේ පුතේ අපිට ක්‍රිකට් ගහද්දී ක්‍රිකට් බලද්දී අපිට පොඩි ගේමක් තිබ්බේ ලංකාව ඕස්ට්‍රේලියාවත් එක්ක මැච් ගහන වෙලාවට විතරයි. ඉන්දියාව එහෙම කියන්නේ මාය ඒ කාලේ ඉතින් ඇත්තටම අර තෙන්දුල්කාගේ වගේ විකට් එක කඩාගත්තාම පස්සේ ගංගුලිගේ වගේ විකට් එක කඩාගත්තාම පස්සේ අර ලංකාව මැච් එක දිනුම් වගේ තමයි බොහෝ දුරට. ඉතින් අපිට ඒ කාලේ ඇත්තම කතාව අපි පොඩි කාලේ පුතේ මේ ඕස්ට්‍රේලියා මැච් තමයි එන ගේමක්. දැන් ඉතින් අපි පහු කාලේ ඉන්න ලංකාවේ කොච්චර ක්‍රිකට් දිනුනු වුණාද කියනවා අපිට ලොකුවටම ඇටැක් වුණේ අන්තිමේට ඇෆ්ගනිස්තානේ බංග්ලාදේශේ අර යන්නේ වනේ අනික සමහර මැච් අපි දන්නවනේ පරදින්නමයි යන්නේ කියලා. දැන් ඔයාලා දන්නවනේ පහුගිය කාලේ ලංකාව කොච්චර ණය මේ ලංකාවත් එක්ක ප්‍රශ්න බංග්ලාදේශයි කොච්චර ප්‍රශ්න ආවද? ණය නැටෙව්වාද? ඊට පස්සේ ලංකාවට ණය දුන්නේම බංග්ලාදේශුන් මේ බෝඩ් වල ගහගෙන හිටියද? හරි එනේ එන ප්‍රශ්න ගොඩක් ආවනේ. අර මැතිව්ස් ගේ ටයිම් අවුට් සීන් එක ඒකට උන් ආපහු ලංකාවේ උන් ආයේ වරලූසු පෙන්න හිටියා. ඊට පස්සේ බංග්ලාදේශේ උන් හෙල්මට් පෙන්න හිටියා. උනාට දැක්කද මේ පාර ටෙස්ට් ටීම් එක දිනලා ඒ සීරීස් එක දිනපුවන් පස්සේ ඒ තිබ්බ සෙලිබ්‍රේෂන් එකේ සම්බන්ධව මෙලෝ දෙයක් කරේ නැහැ. අන්න ඒක තමයි පුතේ. අර ඒක තමයි ජයග්‍රහණය. අන්න ඒ විදිහට තමන් සමරුවොත් එහෙම සමරන දවසට පුතේ මේ බංග්ලාදේශ කාර් දැන් හිතන්නකෝ අද අපේ මේ පාර ලංකාවේ ටෙස්ට් මැච් ටික දිනලා මුකාක් හරි ජිල්මාට් විදිහට සමරනවා. තමල්ලා අරුම පච කරනවා. එතකොට උන් ආපහු එන්නේ ඊළඟ වතාවේ පුතේ මොක වෙන්නේ? ඒකට තව මොකක් හරි ඊට වඩා එකක් කරනවනේ. තමන් දිනනතා වෙලාවේ තමන්ට එතකොට මොකක් හම්බ වෙනවද පුතේ? සතුට හම්බ වෙනවා. ඒක හින්දා නමුත් තමන් පරදින වෙලාවේ අරුන්ගේ එක දිහා බලාගෙන ඉන්න බැරුව ආයෙ දුක් වෙනවනේ. අපේ ක්‍රිකට් ටීම් ඉස්සර තිබ්බේ නැහැ. නමුත් අන්න මේ පාර පුතේ අන්න සෙලිබ්‍රේෂන් එක තමන්ට ආවෙන එක සෙලිබ්‍රේෂන් එකක් කරන එක. තමන් කෑ ගහලා උඩ පැනලා හූ කියලා ඕනෙ මගුලක් කරන්නේ කමන්නේ. හරි ආය අරුන්ට මේවා දෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක පුතේ ක්‍රීඩකයෙකුගේ තියෙන හොඳ ගතිගුණ නෙමෙයි. ක්‍රීඩාවකින් අපි සාමාන්‍යයෙන් පුරුදු කරන්නේ ජයග්‍රහණය පරාජය හැම දෙයක්ම තමයි පුරුදු කරන්නේ. මොදට ලස්සන තේරුම් ගන්න මම නම් කියන්නේ පුතේ තමන්ගේ ජයග්‍රහණය ගැන හිතන්න අනිත් මුන්ට ගේම් දෙන එක නෙවෙයි තමන්ගේ හිත ලස්සන කරගන්න. හිත ලස්සන කරන්න. එතකොට එහෙම වුණාම ඒක සමහරලාවට දැන් හිතන්න ඔයාලා අතරේ සමහරලාවට හිත ලස්සන හොඳ වැඩ කරන කෙනාට සමහරට ලොකු දෙයක් නැහැ. හරි සමහරලාවට එන ගේම් දෙන උන් ජයග්‍රහණය කරා වගේ ඔයාලට පේනවා. හරි මේ වුණාට උන්ගේ හිතවල වලින් උන් හෙන දුක් විඳිනවා. හෙන්න කැකෑරි කැකෑරි ජීවත් වෙන්නේ. එහෙම ඉන්න එපා. තමන් සරලව තමන්ගේ තමන්ට තියෙන දේ හිතලා සතුටු වෙලා දිගටම වැඩ කරන්න. හරි තමන් තමන්ගේ ජයග්‍රහණය ගැන සතුටු වෙන්න, එහෙම සතුටු වෙන්න වැඩ කරන්න. අනික් එකාට ගේම් දෙන්න වැඩ කරන්න එපා. මෙහෙමයි. දැන් මේ වගේ පැත්තක් හිතන්න. දැන් ඔන්න ඔයාට යාළුවෙක් පුතේ කියනවා ආපු උඹනම් වැඩන්නේ උඹනම් මහ මැටි ගොඩක් හරි කියලා. හරි මොකක් හරි ඔයාව බයික් කරනවා කියලා හිතන්නකෝ. ඒ වගේ දෙයක් ඔළුවේ තිබ්බට එහෙම අවුලක් නැහැ පුතේ. මං කියන්නේ උට ගේම් දෙන්න ඕනේ නැහැ. මට අනිත් කෙනා මෙහෙම කිව්වා ඒක නිසා මම මගේ ජයග්‍රහණය වෙනුවෙන් මෙහෙම වැඩ කරනවා. එහෙමයි කියලා ඔයා ජයග්‍රහණය කරලා උට ගිහිල්ලා බේම් පෙන්නන්න බේම් මම ජයග්‍රහණය කරා කියලා පෙන්නන්න මේවා කරන්න ඕනේ නැහැ.